হ্যালো, আইভান, আইওয়ান আইওয়ান আইওয়ান, মাল্লি আপোডাক সাদ্দে ওনি ইয়েস, কেন হবে? আহা দেন হেন ওদিন ওদিন দাস ঠিকই দিন কোভিড দেখা শেষ কর আলু তে স্টাইল কা ধাই আসে নাই মে মাঙ্গিনে বিদি আমি মুখদ আপনি কি দিয়া বাই না তো কথা করার না ওনে হারিত বাই না ও হারিত আদি ইয়েস শিওর হারি আপনি না কথা করুম ইতিং মে গোডাক আদরেন হর্ষাদ ওয়াও পিলিগান্নো আপে কোল স্পট প্রোগ্রাম মেকট আইবোয়ান থ্যাংক ইউ কিয়লা সো মাচ আইবোয়ান আইবোয়ান সিজন 2 আতরে অন্তিম 10 দিনটা আইবিলা 7 ওয়ন স্থানে লাভা গত তারুয় তরানি আপিত এক ইনে কিনা কথা করান හරි ඉතින් මේ අපි කතා කරනකොට කතා ගන්න ගොඩාක් දේවල් තියෙනවා හර්ෂා දෙය අතර දැන් ඩිලන් නැහැ සිංදුව ප්ලේ කරනකම් මොකද හිතෙන්නේ හිරුස්ටා තරු මාවත ගැන හිරුස්ටා ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයා මොකද හිතෙන්නේ ගැන ලොකු යස් තරම හොඳයි ගොඩක් සතුටින් ප්‍රෝග්‍රෑම් එකේ ජොයින් වෙන්න හම්බුනේ ගැන ලොකු සතුටක් තියෙනවා ඒකත් එක්කම ඉතින් ටයි FM එකෙන් මට අද ඉන්වයිට් කරලා තියෙනවා ඇත්තටම ඒ ගැනත් අර්ෂාඩ් ඉබ්‍රාහිම් අඳුර ගත්ත ඉතින් හිරුස්ටා තුලින් ඉතින් ඒකට තැන් හරි අපිට පොඩ්ඩක් කැඩි කැඩි වගේ හර්ෂාට ඔයාව ඇහෙන්නේ සිග්නල් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද රේඩියෝ එක නේද මං හිතන්නේ සිග්නල් ප්‍රොබ්ලම් එකක් නැත නෑ නේද මං හිතන්නේ එයා ඒ කතා කරන විදියා කැඩි කැඩි කතා කරා ඔව් ඒක කරනවා අපි හිතන්නේ ඒකට සිග්නල් ඕනේ හිතන්නේ සිග්නල් මොකක් හරි ප්‍රශ්නයක් කියලා හරි දැන් අපි මේ හර්ෂාට් වයස කීයද මල්ලි මගේ ඒජ් එක තමයි දැන් 19 මේ සැප්තැම්බර් වලට 20 ලබනවා. දා කියලා කතා කරන්න ඕනේ. යස්. අතරම අවුරුදු 19 එකදී රටම අඳුරු ගන්න චරිතයක් වෙනවා කියන්නේ ඒක සැබවින්ම වාසනාවක්. වාසනාවක්. වාගේ වාසනාව වේ තවත් බොහෝ දුරක් යන්න ඔයාලට තියෙනවා. ඉතින් ඒ ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හර්ෂ මේ හර්ෂ අපි සින්දුවක් කියමු සින්දුවක් කියමු. ඔව්. ඔකේ අලුත්ම සින්දුව අපි කියමුද? අපි කියමු සින්දුව. හරි. গিটার එක කිව්ව ළඟ පාදක තියෙනවද? Yes, গিটার එක තියෙනවා. Yes. අපි ආරම්භ කරමු. අපි සින්දුව කියමු. අහා. Yes, sure. Okay. කියමු. Dilisi dilisi හඳ සේසිනාසි ඇසි පිය මගේ නවත්තන රූපි දෙවදු විලාසි ඔය බැල්මට අදවත පුරාම නුර මල් පිපි රතු පැහැත වරු දෙතොලේ උපයට උරුම කමලේ වරුණට වදන් අරුමේ තුබැමිනට වන තාලේ දුටු දුටු විට මාස යටපත් කරන්න බැරි හැඟුමේ රහසක්ති සුන්දර හිත යට මගේ පෙම්බ එය කියා ගන්න කවදද මට දෙන්නේ අවස රහසක්ති සුන්දර හිත යට මගේ පෙම්බ එය කියා ගන්න කවදද මට දෙන්නේ අවස අවසර හම්බ වෙලා නැද්ද තාම අවසර අනිවාර්යයෙන්ම YouTube එකට ගියාට පස්සේ YouTube එකේ නුත් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා ඒ වගේම TikTok එකට ගියාට පස්සේ TikTok එක හරහා හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා නේද අලුත් සින්දුවට ලොකු සතුටක් තියෙනවා මේ හැමදේම හිරුස්ටා නිසා තමයි ඉතින් මා වඳුරගත්ත ප්‍රේක්ෂකීන්ට තැන් කරන්න ගැන හරි මේ එතකොට දැන් මේ හර්ෂාට් මොනවද කරන්නේ තම ස්ටඩි කරනවද නැත්නම් ජොබ් එකක් කරනවද පොඩක් අපි ඒ කියන්නේ මම පාසල් අධ්‍යාපනය නම් හදාරලා ඉවරයි ඇත්තටම ගියේ බදුල්ල සෙන්ට්‍රල් ඉතින් මේ දවස් ටිකේ ඉතින්
DBT software engineering කරම් න බලා වෙලා ඉන්නවා බලාපොරොත්තු වෙලා ඉන්නවා profile එකේ තිබුණා මේ සෑහෙනවා මේ education institute වල අධ්‍යාපනය හදාරලා තියෙනවා තාම කරගෙන යනවා ඉස්සරහට තවලුත් දේවල් මොනවද තියෙන්නේ ඔව් දේවල් අයියේ කොහමද දේවල් ඉස්සරහට තව සින්දු 5ක් release කරලා තියෙනවා ඉතින් මගේම කියලා එකකුත් I think ඒ ටිකක් කරගෙන යනවා මේ covid එකත් එක්ක පොඩ්ඩක් හිර වුණා हाँ हरी मालिया का कहना साजिब वीर सिंह और मेवला वे बालागनी ना इतने कोटो थारी तो धनंजय शशिनी आयेशा या इतने कोटे नुवान समरक खोड़ी ये वाके हम रंग लक्माली लस्सन आय किया ना तेरे ना कोला लस्सन आय किया ना जाने के सिसुर कुमार इतने कोटे केसी प्रसाद नहाई कोहम दिखिया लहाला तेरे ना वाह रवि रसंत वितारणा आ हेलो भैया आ आ කියන්න ඕන අතර මේ මේ රවි තමයි මම මේ අපේ මේ මට නම් එක දුන්නේ බොහොම ආදරේ මතක් කරන්න ඕන රවි කියන්නේ තරුව වලට ආදරය කරන චරිතයක් තරුව වලට ඉස්සරහට පාර හදලා දෙන චරිතයක් තරුවක් මානසිකවත් වැටෙන්නේ නැතුව උස්සලා දින ඔයාට මේ දේ කරන්න පුළුවන් ඔයා මේ ගමන යන්න අන්න එහෙම වැඩක් දාන කෙනෙක් තමයි රවි කියන්නේ ඉතින් අද දවසේදී මේ මොකද හිතන්නේ ඒක දෙන්නේ ඔයාගේ අනිවාර්යයෙන්ම මම මේ වෙනිට දැන් කරා අවියයි මොකද ඉස්සර ඉඳන්ම මේ මාව වැටුණ වෙලාවේදී අත දුන්න කෙනෙක් තමයි රවියයි කියන්නේ ඉතින් එයා ගොඩක් help කරා මට ඉතින් පෞද්ගලිකව සහ මගේ singing music දේවල් ගැන හැමදේටම ඉතින් එයා ගොඩක් උදව් කරා ඉතින් එයාත් මතක් කරනවා එකතු වෙලා ඉන්න එකට සතුටුයි ඇත්තනම. යා. හතරවරු සතුටුයි මේ මේ හැමදේම මේ හරිම මේ දෛවෝපගත විදිහට මේ තියෙන සිද්ධ වෙන්නේ දැන් තමන්ට අපි හිත දුන්න පිරිස් ලයිව් බලාගෙන ඉන්නවා දැන් වල් ලයිව් එකේ ඉන්නවා. ඉතින් මේ විදිහට දැන් ලෝකෙම වාදියා බලාගෙන ඉන්නවා. ඉතින් ශාහරා තවසුළු මොහොතේ විනාඩි චැලෙන්ජ් එකක් දෙන්න සූදානම්. සූදානම් වෙලා ඉන්නවා. හරි. පැඩියෝ මම ඔයාලට කොන්දේසි ගැන කියන්නම් අපේ තරඟේ තියෙන. Yes. ඔව් නෑ බෑ කියලා කියන්න බෑ ඔයාලට අපේ ගේම් එකේ. उत्तर निशब्दीन අමාරුයි නේ මට ඔකේ අප වර පොඩක් ලේසි කරන්න ගේම හරි මොකද්ද මේ දැන් ඔයා සාමාන්‍ය හොඳට සිංහල කතා කරන්න පුළුවන් අපි දන්නවා ඒක වෙනසක් නැහැ හැබැයි ඒ වුණාට අපි ඔයා වෙනුවෙන් අපි පුළුවන් තරම් උපරිම දෙයක් තරගයේ කොන්ඩිෂන් උනත් බොහොම ඔයාට උනේ හැබැයි නොකිය වල විදිහට ප්‍රශ්න ටික අපි අහගෙන කොහොමරි වැච්චේ ගාමු ඕකේද හරි හරි ඕකේ ඔකේ මේ අතම උනේ බෑ මම තරඟ වලට සහභාගී වෙලා තියෙන පොඩි කාලේ යාළුවොත් එක තාමත් පොඩි තමයි මං කියන්නේ මොන යාළුවොත් එක ඉස්කෝලේ යාළුවොත් එක එහෙම නම් අතරම සහභාගී වෙලා මම කියන්නේ මම සාමාන්‍යයෙන් ඔය මේ තනියෙන් ඉන්න චරිතයක් කියන්නේ හැම වෙලේම තනියෙන් ඉන්න චරිතයක් ඉස්කෝලේ වුණත් මේ තනියෙන් තමයි වැඩ කටයුතු කරගෙන තනියෙන්ම ඉන්න චරිතයක් ඉතින් යාළුවෝ ඉන්නවා ඒ වුණාට මම වැඩිව කතා කරන්න යන්නේ हेलो
Hello, hi. Hi. Okay. වා Now හරිම okay. cute කියලා කට්ටිය comment කරනවා නේ. ගොඩක් අය tie කියනනේ දෝ හරි cute කියලා. මමද? මල්ලි අනිත් ෆෝන් එකේ comment කරනව නේද? Yes. Right. ඒක answer කරන්න දැන් මම තමයි call කරන්නේ මේ පැත්තෙන්. අපි දැන් radio එකට live සම්බන්ධ වෙන්න හදන්නේ. Yes. හරි. හරි. ඒ ෆෝන් එකේ මල්ලි පොඩ්ඩක් අපි ඒක මල්ලි නැත්නම් අපි දැන් දුරින් තිබුණොත් ඇහෙන්නේ නැතුව යනවා speaker on කරලා. අන්න හරි. දැන් right. හරි. හරි. Okay. Shy fam, cool spot. Cool spot. දවල් 2:55 වෙලාව රයිට් ඕකේ අපි ඕන පොරොන්දුවක් වුණා අද දවසේදී දවල් 12 දම කූල් ස්පොට් වැරඩිය පටන් ගන්නකොටම අද දවසේ අපි තරුවක් ඔන්න පායාගෙන එනවා කියලා අපි මැදිරියට Facebook live එකේ comment එකෙන් පායාගෙන අවිලා තියෙනවා මේ තරුව දැන් ෂර්ෆ්ම අපේ ඔෆිෂියල් ෆෑන් පේජ් එකට ගියොත් එහෙම ආයෙ බලන්න පුළුවන්කම තියෙනවා දැන් අපි අහගෙන ඉන්නවාට එයා අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ මේ වෙන කවුරුත් නෙවෙයි හිරුස්තා සීසන් 2 අතරේ තමන්ගේ ආදරේ හැමෝගෙම දිනාගත්ත චරිතයක් හිරුස්තා සීසන් 2 අතරේ අන්තිම 14ට ඇවිල්ලා ඊට පස්සේ 7 වෙනි ස්ථානේ ලබාගෙන නමක් හදාගත්ත චරිතයක් මේ නේ හර්ෂාන් හර්ෂාන් අයබෝන් සුබදාවලා අයෝ හර්ෂාන් අයබෝන් වදින් හර්ෂාත් මේ ෆෝන් එක මොකද උනේ ආ प्ले कर කතා බහ කරනවා දැන් ෂයිෆ්ම අපේ ඔෆිෂියල් ෆෑන් පේජ් එකේ ලයිව් එකට කමෙන්ට් කරන කට්ටිය අපි හර්ෂාඩ්ව සම්බන්ධ කරගන්නකම් ආයෙ මතක් කරන්න මේ වෙලාවේ ප්‍රමෝද් මෙන්ඩිස් ඔන්න අපේ ලයිව් එක බලාගෙන ඉනවා Thank you so much ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්න එතකොට තරිදු වර්ෂාන මේ ලයිව් එක බලාගෙන ඉනවා Thank you so much ඔයාවත් අපි එකතු කරගන්නවා එතකොට ප්‍රසංගි අපේ ලයිව් එක බලාගෙන ඉනවා රයිට් ඔකේ ඔයාවත් එකතු කරගන්න ගමන් මෙහෙනම් ඉතින් අපි යමු හර්ෂාඩ් කතා කරනවා හර්ෂාඩ් हेलो हर्षात हेलो हेलो अक्की हेलो अभी होने की ना मालिया आठ को हम दे आह होने की ना वेदा सेले ओह राइट मालिया अभी देंग आम दिल की आना जान ने देंग फेसबुक लाइव को तोड़ने सा आने तेरे दावल दूल्हे दम क्यों हुआ आदि इंडिया में आम यहाँ के ये इन हर्षात उन अभी आप हों उन्हें थार के संबंध करेगा ना देंगे ඔව් නෑ බෑ තරංගයක් දෙන්න කියලා හදන්නේ විනාඩියක අභියෝගයක් අපි වඩ දෙන්න කියලා හදන්නේ ඔන්න මේක ලොකු අභියෝගයක් බාර ගන්න ලෑස්තිද ඔව් ඇත්තටම බාර ගන්න ලෑස්ති ඔව් හරි ඔව් කියන්නම් එන්නකෝ ගේමක පටන් ගන්නට පස්සේ මෙන්න කොන්දේසිටික හොඳින් මා ගන්න මුලින් මා ගන්න ඔව් නෑ බෑ ප්‍රධාන කොන්දේස තුනක් ඒක කඩ කරන්න බෑ ඔව් නෑ බෑ කියන වචන තුන කියන්න බෑ ඔයාට හරිද තනි වචනෙන් උත්තර දෙන්නත් බෑ එකම වචනේ තුන් පාරක් කියන්නත් බෑ තප්පර පහකට වැඩි නිශ්ශබ්ද වෙන්නත් බෑ ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ හරි පැහැදිලිද කොන්දේසි ටික අතරමඟදී අමතක වෙයිද නෑනේ ඒක කියන්නත් බෑ කියන්නත් බෑ හරි ඕකේ මම දැන් බලමු මෙන්න 1 2 3 නෑ ඉතනක පටන් ගන්නවා දෙමින් දන් හිරුස්තාන් සීසන් 2 වතර යාදර දිනකට හර්ෂාත් නේද මේ අපිත් එක ලයින් එකේ ඉන්නේ මම තමයි ලයින් එකේ ඉන්නේ ඔව් මම තමයි ලයින් එකේ ඉන්නේ ඔව් නෑ 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 මම තමයි ලයින් එකේ ඔව් නෑ 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 කිය ඇඩි බ්ලැක් තමයි ලයින් එකේ ඉන්නේ මං කියන්නේ ආ ඕකේ නෝ නෑ කියනවා මම පොඩි 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 හරි අපි ආයෙ පාර ආයෙ මුලින් කලබල වෙන්න බහරද දැන් රිලැක්ස් කලබල නෑ හර්ෂාඩ් කලබල නෑ 10 ඉඳන් එකනම අපසර ගණන් කරගෙන 10 ඉඳන් ගණන් ගන්න පස්සේ දැන් අපි කියමුකෝ 2 එකයි හතරයි තරග පටන් ගත්තා 1 2 3 තරග පටන් ගත්තා හර්ෂාත් 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 තමයි ඉන්නේ බදුල්ලේද ඉන්නේ බදුල්ලේ මං ඉන්නේ පානදුර දැන් ඉන්නේ පානදුර වෙනද ඉන්නේ
බදුල්ලේ 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 කියලා තනි වචනේ තනි වචනේ උත්තර දුන්නා බැටිය මොකද වෙන්නේ හරි ලොකු වචනයක් නේද ඒ කියන්නේ දිග එක පොඩි වචනයක් පොඩි වචන ඔව් පොඩි පොඩි එක වචනයක් තමයි හරි ඒක වචන හරි කමන්න 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 අපෝ අපි අපි අපෝ Facebook live එක කතා කරගෙන කතා කරමු කමක් නැහැ මේ ආය දවසක හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ ප්‍රැක්ටිස් වෙලා ආයෙත් අපිට කතා කරන්න ඕනේ හොඳ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම හරි දැන් මේ මොකක්ද වාඩි යන්න දෙන්නේ කීම් බලන්න ඔයගේ අලුත් සින්දුවෙන් ටිකක් මෙන්න හරුෂා අලුත් සින්දුවෙන් පොඩි පොඩි කොටසක් කියමු පොඩි කොටසක් රටර මහෙනකින් දිලිසි දිලිසි හඳ සේසිනාසි ඇසිපිය මගේ නවත් නසුරුපි දෙව් දුවිලාසි ඔය බැල්මට වශී හදවත පුරාම මේ නුරා මල් පිපි රතු පැහැතවරු දෙතොලේ උපයට හුරුමුව කමලේ වරුණට වදන් නොමැති අරුමේ නෙතු බැමිණට වන තාලේ දුටු දුටු විට මා සසලේ යටපත් කරන්න බැරි හැඟුමේ රහසක් තියේ සුන්දර හිත යට මගේ පෙම්බර රහසක් තියේ කවද මට දෙන්නේ ආසරි මට ආසල හම්බ වෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා thank you harshad ආදී කට් කරගන්න කොහොම වෙන්න Facebook live එකේ වැඩි කතා කරමු ඔව් මෙන්න harshad ගලුත් නැසින්දු අපි දෙනා මේ සින්දුව යාට Thank you so much. Thank you. 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 Thank හර්ෂාත් ඇත්තරම මේ අපි මොන වුණත් ඔයාගේ අලුත් සින්දුව ගැන කතා කරන්න ඕන සින්දුව ලස්සනයි හරිම ලස්සනයි අපිට එන කෝල්ස් අනුව අනිවාර්යයෙන් අපිට එන WhatsApp message අනුව දැන් මේ comments දකින්නකොට ඔයාටවත් හිතා ගන්න පුළුවන් නේද අනිවාර්යයෙන්ම හිතා ගන්න පුළුවන් ගොඩක් සතුටුයි comments දකින්දිම ඇත්තටම ලොකු සතුටක් තියෙනවා මොකද ඉස්සරහ මේ මම comments තමයි රස විඳින්නේ ඇත්තට ඔය සින්දුව කියලා වෙලා හිරුස්ටා ප්‍රෝග්‍රෑම් එකේ පාටිසිපේට් කරලා ඉවරලා ඒ සින්දුව සිංගල් එක ඉවරලා අනිත් පාර මං කෙලින්ම එන්නේ YouTube එකට ඇවිල්ලා comments කියවනවා කවුද වැන්නේ කවුද හොඳ කියලා දෙන්නේ කියන එක. ඉතින් ඊළඟ පාරේදී මම සතුටින් බාර ගන්නවා ඒ දේවල් මට ඇත්තටම මේ ලොකු එක්ස්පීරියන්ස් එකක් මොකද මේ ඒ දේවල් වලින් තමයි මම හැදෙන්නේ මොකද ඒ දේවල් මම ඒ දේවල් බලලා මොකද්ද මගේ අඩුපාඩු කියන එක මම අඳුර ගන්නවා ප්‍රේක්ෂකයන්ට මොකද්ද මේ ඊළඟට දෙන්න ඕනි කියන දේ. ඉතින් ලොකු සතුටක් තියෙනවා ඉතින් ඇත්තටම ආයෙ වාරක් මට මේ වගේ කමෙන්ට්ස් කියව ගන්න පුළුවන් වුණ එක ගැන. හරි හර්ෂාත් දැන් මේ තව ඔයා හිරුස්ටා වේදිකාවේ හිරුස්ටා ස්ටේජ් එකේ ගායනා කරපු සින්දුව කනවා. ඔයා හිට්ම වුණ සින්දුව මතකනේ? ඔව්. ගොඩක් තියෙනවා මොකද වීඩියෝ ට්‍රැක් කරේ වාර ලැබුණ මනාප ලැබුණ සින්දුව මතකද? ඇත්තටම පුංචි බඳපු බප්පාගේ අක්කගේ දුව අපි චූටි කාලේ එකට සෙල්ලම් බතිව කුමරිය ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සොනුරිය ඕ මීට අවුරුද්දයි මාස 6ක් මුන් පොතේ පින් කෙරුවලඳ ඇගේ තාත්තාගේ රැවිලි අතර මට ඉඟි බිඟි පාපු සුඳුරිය හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදරයට කිව්ව මොමු මල මට 18යි ඇයට 15යි
අපේ තරුණ කාලේ ඉන්න ඉන්න ගිවිලයි මගේ හදාන කුජ හතයි යෝජන කෝටියයි මට පුරා මගේ සිත නුඹ ගැන විපරමයි ඒත් මගේ නොවන ආදරයක් ඇති හැඩයි මගේ සුතුමයි අප්පාගේ අක්කගේ දුව අපි චූටි කාලේ එකට සෙල්ලම් බතිව්ව කුමරිය කවුද බාප්පාගේ අක්කගේ දුව මමත් පෞද්ගලිකවම ගොඩාක් ආස කරන සින්දුවක් හර්ෂාද මේ තැන්කියු ඔයාලට තැන්කියු සෝ මච් තැන්කියු අක්කි තැන්කියු හරි මේ ඉතින් මල්ලි දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු කියන දේවල් අපි හැමෝගෙම තියෙනවානේ ඔයාගේ ජීවිතේ ඔයාගේ තියෙන ලොකුම ඩ්‍රීම් එක මොකක්ද අනාගත බලාපොරොත්තු සුපර්මෑන් කෙනෙක් වෙන්න ගොඩක් මට ඒ කියන්නේ හැමදේම මම ඒ කියන්නේ මගේ এডুকেෂන් එකත් පැත්තත් එක්ක මම ඒ කියන්නේ මට ওই ස්ට්‍රෙස් එක එන වෙලාවට මගේ මියුසික් තමයි මාව සනසන්නේ මගේ මියුසික් තමයි මාව එක්කන් යන්නේ ගමන ඉස්සරහට මේ හර්ෂාත් ඉබ්‍රාහිම් කියන එක්කෙනාව කූල් ඩවුන් කරන්නේ ওই මියුසික් කියන්නේ මම ගොඩක් කැමතියි ඒ කියන්නේ මියුසික් එක ජීවත් වෙන්න. ඇත්තටම ලොකු ඒ කියන්නේ මම වාග්යවන්තයි මේ මියුසික් කුයි මගේ এডুকেෂන් පැත්තයි දෙකම පැරලල් බැලන්ස් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් ඉස්සරහටත් ඒ දේවල් හරියට වෙයි කියලා මං හිතනවා. හරි. ඔයාගේ ජීවිතේ ටාගට් එකක් ඇති. මං කවදාද දවසක මෙන්න මෙතෙන්ට තමයි යන්න ඕනේ කියලා. එහෙමයි. තියෙන ටාගට් එක කැමතිද කියන්න මේ වෙලාවේ? ඔව් කැමතියි. මම ඇත්තටම ලොකු ටාගට් එකක් තියෙන මේ ශ්‍රී ලංකාවේ මියුසික් කියන බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ මියුසික් කියන දේ ජාති ආගම් ભેදකින් තොරව හැමෝටම රඟපාන්න ඒ කියන්නේ හැමෝටම අහන්න හැමෝටම විඳින්න ඉතින් කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් එක මියුසික් එකකින් ඉතින් එක සින්දුවකින් වෙනස් කරන්න පුළුවන් එක්කෙනෙක්ගේ ජීවිත රටාවම ඉතින් ජීවිතේම ඉතින් මම හිතනවා ඉස්සරහට මට පුළුවන් වෙයි කියලා මගේ ප්‍රේක්ෂකයින්ට ඒගොල්ලන්ට රස විඳින්න පුළුවන් විදියට සින්දු නිර්මාණය කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාලගේ හිරු ස්ටාර් ටීම් එකක් හිටියනේ. ඒ ටීම් එකේ ඔයාගේ හොඳම යාළුවා කවුද? ඔව් ඇත්තටම ඒක නම් ඇත්තටම ලොකු ඒ කියන්නේ මාරු සතුරක් මේ අන්න ඔය ප්‍රශ්නේ ඇත්තටම ඉත වැදගත් ප්‍රශ්නයක් මේ ආදරේ මතක් කරන ඔනිම් ක්‍රිෂාන් වසින්දු ආදරේ මතක් කරන තුන් දෙනාම ඇත්තටම මේ මගේ හොඳම යාළුවෝ තුන් දෙනා ඔන්න ඔය තුන් දෙනා තමයි හොඳම යාළුවෝ තුන් දෙනා ඉතින් මේ මොන පිස්සු වැඩ කරත් දැන් ඔය මේ රවි අයියා මේ අපි දැන් කියන්නේ අපි තමයි ඔය සීසන් එකේ හිටපු මේ පිස්සුම ගැලින්නේ සෙට් එක තමයි අපේ සෙට් එක ඉතින් මේ ඇත්තටම අපි අපෙන් තිබ්බ කරදරේ කියන්නේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ අපේ අපෙන් තිබ්බ මාර කරදරයක් තිබ්බ මේ ප්‍රොඩක්ෂන් ටීම් එකේම කරදරයි අපි අපි නිසා. මොකද අපි මේ ඒ කියන්නේ අපි කියන දේ අහන්නේ අපි වෙලාවට යන්නේ යන වෙලාවට නෙවෙයි යන්නේ වෙන වෙන වෙලාවට අපිට හිතපු වෙලාවට යන්නේ. ඔය පිස්සු වැඩ කර කර ඉන්නේ හැම වෙලේම කියන දේ අහන්නේ මියුසික් ගැන බලන්නෙත් නෑ ඔය ගෑ ගහනවා. මේ ඇත්තටම එපා වෙලා හිටියේ මෙගොල්ලන්ට. ඉතින් මේ ආදරෙන් මතක් කරනවා ක්‍රිෂාන් නොනිම් පසිදු තුන් දෙනාම ආදරෙන් මතක් කරනවා. අපි ඇත්තටම ඒ දවස්වල ගොඩාක් ඉතින් මාර සතුරුයි. මොකද මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නෙත් නෑ ඇත්තටම මේ ජීවිත කාලේ පුරාවට. මොකද ඒ වගේ යාළුවොත් හැමදේම ගෙදරින් කොහොමද ලැබුණා ඔයාලට සපෝට්? ඒ කියන්නේ ගෙදරත් ඔයාලට ගෙදරක් මියුසික්ද ගෙදර අම්මලා තාත්තලා සිං කරනවද කලාවට සම්බන්ධයිද? ඕ කලාවට සම්බන්ධනේ අම්මි නේද? හරි අම්මිගෙන් පටන් ගත්තොත් ඇත්තටම මේ මියුසික් කියන දේ අපේ පවුලේ ඇත්තටම මේ ගොඩක් ඒ කියන්නේ පිළිකුල් කරපු දෙයක් වුණා. මොකද මේ අපේ
රිවිෂන් ප්‍රශ්නෙත් එක්ක ඉතින් පොඩි ප්‍රශ්න තිබ්බා. ඒත් එක්කම තමයි අපිට පොඩි වෙලාවක් දෙන්න අපි ගොඩක් නයිට් අපි ගොඩක් ලයිව් වෙනවා ගොඩක් එතකන් කමෙන්ට්ස් ටික කියව ගන්න කට්ටියක හරිද? යා අනිවාර්යෙන් ෂුවර් යා Yes. Anusha. Hello, hello. Tucha, hello. අවස තුනයි විනාඩි 9යි වෙලාව රයිට් ඕකේ ඔන්න දැන් අපි මේ Facebook live එකක් ඇවිල් ඉන්නකම තමයි ආපෝ නැවත මේ විදිහට අපිත් එක අපි වත් එක කතා කරන්න ආවේ ඉතින් මේ වෙලාවේ කියන්න ඕනේ ෂාෆම් අපේ ෆෑන් පේජ් එක පැත්තට යන ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ live එක බලන්න මේ අපි දෙන්න විතරක් නෙමෙයි මේ live එකේ ඉන්නේ අපි කිව්වා දවල් 12 ඉඳන් මාර් අද ඉන්නේ මෙයා කියලා හර්ෂා හියුස්ටා සීසන් 2 අතර ආදරය දිනාගත් හර්ෂා ඔන්න Facebook live එක තුලින් කටිරව live බලාගන්න පුළුවන් දැන් යාගේ අලුත් සින්දුව දැන් ගැන විස්තර කිව්වා එතකොට තව සෑහෙන දේවල් විස්තර කියනවා ඒතර කට්ටිය තව සින්දුව අහන්නත් ඔයාලට පුළුවන්කම තියෙන දැන් නම් සින්දු දෙක තුනක් කියලා තියෙන තව යා last වෙලා ඉන්න සින්දු ගොඩාක් කියන්න නේද හර්ෂා comment එකේ දාලා දාන්න ඔයාලට යාගේ ප්‍රශ්නයක් අහන්න ඕන නැත්නම් අපි ඒක ඒක ගන්න අපි යාගේ ගන්න මට ප්‍රශ්න තියෙනවා නම් comment එකක් විදියට අපිට දාන්න අපේ live එකට අපි ඒ ප්‍රශ්න ටික හර්ෂාගෙන් අහන්න right okay sanitizer මම දැක්ක මේ live එක share කරලා තිබුණා ඒක මතක් කරන්න ඕන එනවා ඉතින් අපි ඔන්න cool spot අපි අන්තිම පැයට මේ අපි ආවිල්ලා තියෙන්නේ මේ පැයදී තුමට අවස්ථාවක් තියෙනවා 2346 722 call එකක් දෙන්න අපිට ඕනේ බෑ game එකට අපි ඔයගිට බාර ගන්න එහෙනම් ඉතින් කටියටම share අපි official fan page එක පැත්තට එන්න කියන ගමන්ම අපි ඔය live අහන්නත් කියලා අපි දැන් ආයෙත් යන last තියන්නේ අපේ live එකට Facebook live එක පැත්තට අපි ගිහලා එනවා වත් ඒ පැත්තට එන්න ඔව් මම අහගෙන ඉන්න ගමන් ෂා right okay harshad me welawa sahena pirisak ape live ekak balagene inna bawaage fans la ilagade kiyana song ekak mokakda kiyala kattiye comment karada dan ilagade api mokakda kiyana song ekak ilagade kiyana song ekak mokakda api karanna ishan mihiranga ge song ekak kiyamuda api kiyamu but mata codes danne hari ehanam oya kemathi api oyata awasthawa denawa ada oya hari දිල්ෂාන් අයියාගේ සිද්දුවක් ඉතින් ආදරෙන් මතක් කරන දිල්ෂාන් අයියාව මේ එයා හිරුස්ටා වේදිකාවේ ඒ කියන්නේ එයා කැමැතිම එයා ඒ කියන්නේ ගොඩක් ආසාවෙන් මේ සිං කරපු ගීතයක් තමයි මේ ඊළඟට කියන්නේ හරි අපි කියමු අපි කියමු ඕකේ ඕකේ again here huna age hangum pidura adalo vaku yanadume sitanne soyuriyane obata mage hadano labenni Rua dekhla sit pirila had bandila tevenu epa ලොකුම
කියන්නේ අභියෝගයක් තිබේ මට මොකද මේ අම්මත් එක්ක මේ අමාරුයි ඇත්තටම මියුසික් වැඩ කටයුතු කරන්න ඉස්සර දැන් නම් එහෙම නැහැ දැන් නම් හැමදේම මට සපෝට් කරනවා අපි අම්මා තමයි හැමදේම ඉතින් එයා තමයි කිව්වේ এডুকেෂන් පැත්ත පුතේ මොකද්ද මේ මේ ඉගෙන ගන්න නැද්ද ඔයා මේ සිංගික් මොනාද සින්දු කියලා මොනාද හම්බෙන්නේ වාර කියලා මේ බැන්න එතන ඇත්තට පළවෙනිට බැනුම් අහලා තමයි ආවේ මේ මං සාමාන්‍යයෙන් ඔය මේ අහන්න නැති ඒ කියන්නේ මේ කියන දේ අහන්න චරිතයක් මං මොකද මේ හැමදේම ඒ කියන්නේ මට ඕන දේ තමයි මං කරන්නේ ඒ කියන්නේ මට වෙන කවුරුත් මේ කියන දේවල් කරන්න හිතෙන් දෙන්නේ ඔව් කරන්න හිතෙන් නැහැ වුන් කන් දෙන්නේ ඒක වාගේ අහන්න ඔව් මගේ හා වාගේ විදිය ඒක මගේ විදිය කියන්නේ ඔව් මගේ වාගේ විදිය ඒ මං හැදෙන්නේ නැති මේ දෙයක් එක මගේ විදිය ඉතින් මේ ඉතින් එහෙම කරලා මේ අම්මිට මේ වරුවක් කියලා මේ ක්ලාස් පීස් ඉල්ලලා තමයි මේ කලම්බ හොයි කලම්බ වෙද්දී ඔව් කලම්බ ඇවිල්ලා ඉතින් ඔය හිරු ස්ටාර් වැඩ කටයුතු හැමදේම කරගත්තා පළවෙනි දවසේ මේ ඇත්තටම ආදරණීය ඒ කියන්නේ ලස්සන කතාවක් තියෙනවා මේ BMI CH එක ගැනද ඔය ලස්සන කතාව yes ඒක ඇත්තටම හිරු ස්ටාර් වේදිකාව තුලින් හම්බුණ මගේ හොඳම යාළුවෙක් අයිය කෙනෙක් ඉතින් ඒ ඒක තමයි මං කියන්න ඇත්තටම මම හිරු ස්ටාර් වේදිකාවේ ඇත්තටම මම සිං කරලම නැහැ සින්දුවක්වත් අඩුම ගානේ මේ වේදිකාවට ඇවිල්ලා සිංගල්වත් නැහැ යාළුවෝ මට ඔය මේ සමිති වලට එහෙම මේ මගේ නම දාලා දිනවා මම හොරෙන් අර මේ අපේ මේ කියන්නේ හෝල් එකේ අර ලොකු රෙදි තියෙන්නේ මේ ඒකෙන් මේ මුල්ලකට වෙලා හැංගිලා මං ගෙදර යනවා ගෙදර පණිනවා ඕක තමයි මගේ වැඩේ ඔය ඉස්සර කරන මේ මගේ වැඩේ ඉතින් යාළුවන්වත් අන්තිම වෙන යාළුවෝගේ නමුත් මේ මේවා වෙලා තමයි නවතින්නේ ඉතින් මේ වගේ කරා ඉතින් කවදාවත් මම ස්ටේජ් එක නැගලා නැහැ සිංගල් නැහැ එදා අපිට සිලෙක්ෂන්ස් තිබ්බා ඉතින් පළවෙනි සිලෙක්ෂන් එකේ තේරුණා දෙවෙනි සිලෙක්ෂන්ස් වල මම ඒ කියන්නේ මම සින්දු කිව්වේ නැහැ සින්දු කියනවට වඩා dance කරා ඒ කියන්නේ beat dance කරන නාලක සජීව් සර්ගේ මේ গিටාර් එකට එහෙනම් මේ ගොඩක් ආසයි ඉතින් මේ ඒ දේ ඒ සින්දුවට ඉතින් ඒ දේට මේ sing කරන්න නැතුව dance කරා ඉතින් හැමෝම hina වෙන්න පටන් ගත්තා මගේ දිහා ඉස්සරහා මගේ ඉස්සරහා ඉන්නවා දැන් 700කට වැඩි කට්ටිය ඉතින් ඒ හැමෝම hina වෙන්න මට ඉතින් හරිම ලැජ්ජයි පළවෙනි දවසනේ මේ හැමෝම ලොකු කට්ටි ඉන්නේ නිකන් මේ සයිස් සයිස් කට්ටි ඉන්නේ ඉතින් මම මේ පොඩයි අයි හතරේ කට්ටි ඉන්නේ ඉතින් මේ මම බය වෙලා මේ මම දැන් හවසට දෙනවා අපිට මේ ලන්ච් ටයිම් එකට මේ පොඩි කැම එකක් ඉතින් ඒ කැම එකත් අරගෙන මම එදා BMI සීච් එකේ තමයි තිබ්බේ එක පොකුණක් ඉස්සරහා මම මුල්ලකට වෙලා අඬ අඬ හිටියා අනේ මේ අඳහඳ අයිඩියා මේ අනේ ඇයි මට මේ බදුල්ල ඉඳන් මම මෙච්චර දුරක් ඇවිල්ලා මට මේක ඇචීව් කරගන්න බැරි වුණේ ඇයි කියලා මං ඇඬුවා මගේ මොකද්ද අඩු කියන දේ මං එදා මං ඇඬුවා අඳහඳ අයිද්දි එක අයියාගෙන එකම එක අයියාගෙන ඒ හැමෝම එක එක කට්ටිය කකා ඉඳි ඒ අයියාගෙන ඒ අයියා විතර ඒ අයියා විතරක් එයාගේ බත් එකත් අරගෙන මං ගාවට ඇවිල්ලා එයාගේ බත් එක පැත්තකට දීලා ඇයි මල්ලි අඬන්නේ කියලා ඇව්වා ඉතින් මං කිව්වා අයියේ මේමයි මට සිලෙක්ට් වෙන්න බැරි වුණා මොකද්ද මේ ඇයි මට මේ මෙහෙම වෙන්නේ මම ඇත්තටම මට කරගන්න බැරි වුණා ඉතින් මම ඇචීව් කරගන්න බැරි වුණා මං ආපු දෙයින් ඉතින් මොකද්ද දන්නේ නැහැ මට කරන්න බෑ මගේ මොකද්ද අඩුපාඩු කියලා මං ඒ අයියෙන් ඇහුවා ඊපස්සේ අයියා කිව්වා ඇයි මල්ලි ඔයා එහෙම කියන්නේ ඔයා තමයි ඔයා ඇවිල්ලා ෆයිනල් ඉන්නවා අනිවාර්යෙන් ඔයා ෆයිනල් 10 අතර ඉන්නවා අනිවාර්යෙන් ඔයා ඒ වගේ චරිතයක් ඔයා සින් කරද්දී හැමෝම hina වුණාට පිටිපස්සේ මේ ජජ් බෝඩ් එකේ හැමෝම ගොඩක් සතුටු වුණා. ඉතින් ශ්‍රියංසව ආදරෙන් මතක් කරනවා ශ්‍රියංසව. ඉතින් එයාගේ දුන්න ඒ කමෙන්ට්ස්, එයා දුන්න ඒ අඩිතාලම තමයි අද මේ වගේ ලොකු තැනක ඉස්සලා තින්නේ. අද ආදරෙන් මතක් කරනවා ශ්‍රියංසව. ඇත්තටම එයාව අමතක කරගන්න බැරිම චරිතයක්. මොකද ඇත්තටම නෝ වේ. ඒ කියන්නේ මහරහස චරිතයක් මම පොඩි කාලේ ඉඳන් ඇත්තටම මහරහස චරිතයක්. ඉතින් ආදරෙන් මතක් කරනවා ශ්‍රියංසව. හරි. और मैं हिरुस्टा तरु मावते मताक करानी इन्ने काटी ये काटी आमद का नौन दे वाला आमद का कराने बैरी काटी अभी ये हम किन्हें क्या न मताक करान तमा देंगा आवास्ता उधर मुकद काले वेला वाल तभी तो हरासे नहीं ना ओ अच्छा इतिंग आरा आरा आईया तमाई मागे सिंधुए रैप पे कर टिंग कराने इतिंग याद तमाई यादरे मताक करने हरी आईया එයා වයිට් එක කරගන්න පුළුවන් තමයි මගේ ඔෆිෂියල් මේ song එක මගේ පළවෙනි සින්දුවට. ඉතින් ඒක තමයි ඒ ලස්සන කතාව.
ඉතින් ඒකේ තම්බියක් ඉන්න හිතර අයියා දුක් අයියා වාගේ පළවෙනි සින්දුවන සම්බන්ධ කරගෙන මේක හරිම පුදුමාකාර විදියට වාගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන සිද්ධියක් මම හිතන්නේ මේ අපෙන් ආත්මෙන් වාගේ හොඳම යාළුවෝ තමයි සම්බන්ධ වෙන්නේ ඉතින් ශ්‍රීහාන් මිහිරා ගැන කතා කරා අනිත් කට්ටිය ගැන කතා කරමු අපි අපි ඔයාලට මතක් කරන් තියෙන කට්ටිය මතක් කරමු මේ වෙලාවේ yes ඔව් ආදරේ මතක් කරනවා මිනේලි නංගව ඉතින් මිනේලි නිසා තමයි අද පොඩ්ඩක් මගේ ඔය ප්‍රෙෂර් එහෙම තියෙන්නේ නංගිත් එක්ක තමයි මම කතා කරලා හොය විසඳගන්නේ ඒ නංගි ආදරේ මතක් කරනවා ඒත් එක්කම බුද්ධිම මතක් කරනවා ආදරෙම්ම ඉතින් එයා ආදරෙම් මතක් කරනවා ඒත් එක්කම යාළුවෝ ගොඩක් ඉන්නවා මතක් කරන්න නිලීෂා පෙරේරා එයා ආදරෙම් මතක් කරනවා ඉතින් තව නිපුණියක් කියව මතක් කරනවා ඉතින් ඔය නම් ගොඩක් කට්ටිය ඉන්නවා ඉතින් ඒ කට්ටිය හැමෝම ආදරෙම් මතක් කරනවා ඉතින් ඒගොල්ලන් නිසා තමයි අද මේ හර්ෂාට් ඉබ්‍රාහිම් කියන චරිතේ හැමෝටම පෙන්වන්න පුළුවන් උනේ මගේ පිටිපස්සෙන් හිටපු ඒ යාළුවන්ව හැමෝම ඉතින් ආදරෙන් මතක් කරනවා කාල වේලාවත් එක්ක තමයි මේ බැලන්ස් කරන්නේ ඉතින් ඒත් එක්කම ආදරෙන් මතක් කරනවා හිරුස්ටා ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රොඩක්ෂන් ටීම් එකම ඇත්තටම විහාර අයියව ආදරෙන් මතක් කරනවා ඒත් එක්කම රවි අයියව මේ චාන්ස් එක මට ලබා දුන්නාට ඇත්තම ආදරෙයි. ඉතින් එයා නිසා තමයි අද මම මේ වගේ හර්ෂාට් ඉබ්‍රාහිම් කෙනෙක්ව බිහි කරේ එයා. ඒ යාලා. ඉතින් අද ඒ කට්ටියට ඇත්තම තැන්කියු කියන්න ඕනේ. මොකද අද මේ වගේ කතා කරන්න පුළුවන් වෙන්නේ ඔයගලන් එක්ක මෙහෙම හැමෝමත් එක්කම මේ ඉස්සරහට වෙලා හර්ෂාට් ඉබ්‍රාහිම් කියන එක්කෙනා කට්ටියත් එක්ක සුවදශීලීව මෙහෙම කතා කරගන්න රස විඳින්න හැම දෙයකටම ඉවහල්ුනේ හිරුස්ටා වේදිකාව තමයි. ඉතින් ඒ දේ ඇත්තටම ලොකු මට හම්බුන ලොකුම වාග්ය කියන්නේ ලොකුම දෙයක් කියන්නේ යා. හරි. එතකොට මේ කූල් ස්පෝට් ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද කියන්නේ වාට? ඇත්තටම කූල්. ඒක ඇත්තටම මගේ කටේම තියෙන එකක්. මේ හැම වෙලෙම මම හැම දෙයකම කූල් කියලා තමයි කියන්නේ. එතකොට චාන්ස් කූල්. හරි කියලා තමයි කියන්නේ. ඉතින් ආදරේ මතක් කරනවා. මම හැම දෙයකටම කියන්නේ මම මොකක් හරි දැන් සිං කරන්න මේ සින්දුව හොඳයි කියලා ශ්‍රියන්සර් කිව්වද්දි මේ සින්දුව හොඳයි වට සිං කරන්න කියලා කූල් මේක ගේම අපි කියලා එහෙම තමයි කියන්නේ හැම වෙලේ කූල් කියන වචනේ හැම වෙලේම මේ කටෙන් එනවා ඉතින් මේ කූල් ප්‍රෝග්‍රෑම් එකට මට සහභාගී වෙන්න පළවෙනිම දේ ඉතින් මේ දිශාය මේ තිල් අයියා තිල් පිටසින් අයියා yes මට නම් මතකගෙන ප්‍රශ්නයක් දිනවා ගණන් ගන්නවා ඒක ඔව් දිලන්න අය ආදරෙන් මතක් කරනවා ඉතින් එයා නිසා තමයි අද එයා තමයි කන්ටැක්ට් කරලා හැලෝ මල්ලි මොකද්ද මේ අපි දැන් මේ වගේ ඒ මම තමයි දිලන්න එන්න උනාද ඔව් ඔව් ඒක තමයි එයා තමයි හරි දිලන්න අය ආදරෙන් මතක් කරනවා ඉතින් එයා නිසා තමයි හැමදේම ඉතින් මේ මල්ලි මෙන්න මේම ලයිව් එකක් තියෙනවා මොකද කරන්නේ මේම කියලා. ඉතින් මම එක වට කෝල් එක අරගෙන මේ හරි අපි එකතු වෙමු අපි එකතු වෙමු කොහොම හරි බැලන්ස් කරමු කියලා කෝල් එක තියලා දැන් මේ වැඩේට ආවේ. ඉතින් දිලන් අය තමයි පළවෙනි කාරණේ ඉතින් දිලන් අයට තැන්කියු කියනවා. ඒතෙම අක්කි තැන්කියු so much. මේ ලයිව් එකට සම්බන්ධ කරාට ඒත් එක්කම ඉස්සරහට තියෙන වැඩ කටයුතු ඉස්සරහ තියෙන ප්‍රෝග්‍රෑම්ස් උත් ලස්සනට සරුවත් ප්‍රකාරවම සාර්ථක වේවා කියලා කාරේ මට කියන්න හරි බොහොම ස්තුතියි පැටි ඔයාගේ ජීවිතේ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන ඉන්න හැම වැඩ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා thank you so much මේ වෙලාවේ මේ මට සිංහලවට මේ අබලන් බලන් ඉඳපු කටි හැමෝටම thank you so much. ඉතින් කටි අමතක කරන්න බපේ live එකට comment කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් ඉතින් අදට live එක end කරන්න last තියෙන්නේ. thank you so much. මල්ලි අපිත් එක්ක join වුණාට. thank you. අපි බලමු දැන් ඉස්සරහට මේ හැමදේම උනාට පස්සේ අපි කටි live හම්බෙලා කතා බහ කරන්න හැමදේම කරන්න. අනිවාර්යයෙන්ම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. හරිද? thank you. yeah. okay නන් දැන් see you guys. සපර ගන්න දෙන්න. ඉතින් ඩිලන් නට දුවත් එක්ක තවටියක් කතා කරන්න ඕනේ. okay. වැඩ ගොඩයි ඇත්තටම මේ මොකද හේතුව මේ මෙතන ඔක්කොම මේ කොන්සෝල් ඔක්කොම වැල්ඩියත් කරගන්න ගම රේඩියෝ ලයිව් එකක් යන ගමන් තමයි අපි මේ Facebook live එකේ ඉන්නේ ඒ නිසා තමයි පොඩ්ඩක් කතා බහට පොඩ්ඩක් ඉන්න අඩුනේ
මේ එහෙනම් මල්ලි ජයන් ජයම වෙන්න ඕන වෙන්න ඕන සින්දු කාමරේ ප්‍රෝග්‍රෑම් එක අපි ළඟදී පටන් ගත්ත ගමන් අනිවාර්යෙන් අපි වඩත් ඉන්වයිට් කරනවා ලයිව් සින්ක් කරනවා අනිවාර්යෙන්ම අයියේ thank you අයියේ ජයන් හරි තාසක් ඕනම යා see you yeah bye cool